සක් නදින් සැමසිත් නිවී පහන් වේවා. සුපින්නතුන නොනිම් අතිර දුක්සයුරෙන් එතර බලා මඟපින්වන බෞද්ධහා ගුවන්නදුලි දායකත්ව සධර්ම දේශනාවදෙසා. අපගේ පාදහබී වන්දනීය ගෞරවනී ආරාධනාව පිළ ඇරගෙන මෙම පුුණ්‍යවන්ත සද්ධර්ම මස්තකයට වැඩමකොට වදාල කඳුබොඩ ජාති අන්තර විපස්ථනා භාවනා මධ්‍යස්ථානා දිහිකාරේ, ඇලුම්මහර දෙකටන බෞන්සෙත් මාන්සික සුවසවනහි ප්‍රදහන අනුසාසක කර්මස්ථානාචාර්ය ත්‍රපිටකාචාර්ය ශාස්ත්‍රපති අවසරයි පූජපාද දයසෙන් පුර විමල් ස්වාමීන්ද්‍රාණන් වහන්සේ අප සියලුතිෙනම සාධනාද පවත්වමින් ගෞරව නමස්කාර පෝරකව පිළිගනිමු. සාධහෝ සාධහෝ සාධෝ රනාල නවගමුව දුවවත්ත අංක ාරසිය හැත්තයකින් දෙක යන ලිපිනෙහි පදිංචි, D. අරත්නසිරරි වැලිකළ මහත්මා සහ, U.V සජීවා චාන්ධනී පෙරේරා මහත්මිය ඇතුළු එම පවුලේ සුපිින්නවොත් පිරිසත්, දේවගොඩ පයාගල දකුණ යන ලිපිනෙහි පදිංචි, D හසන්ත පුෂ්ප කුමාර වැලිකළ මහත්මා කුමාරී කවිරත්න මහත්මිය ඇතුළු එම පවුලේ සුපින්න්නවත් පිරිසත් WAස්නෝනා. මෑනියන් අභවා ප්‍රාප්ත වී දෙදහස් පහළවේ දෙසැම්බර් මස හතරවන දිනට වසරතුනක් පිරීම නිමිති කරගෙනයි මෙමුතුන් පින්කමී සැදැහැතිදායකත්තුවේ දරමින් කටයුතු කරන්නටය දෙන්නේ. එම පින්බර පින්නතුන් අපෙලෙසින් සහිපත් කරමින් සද්ධර්මාස්ශ්‍රවනයට පෙරාතුව තිසරෙන සහිත ආජීවට්ටමක සීලය සමාධන්බීමූ දෙසා. සාධනා දෙයක් පවත්වා තෙවරක් නමස්කාරපාටය කියමු. සාධ්හෝ සාධ්ධෝසාධෝ. අවසරයි ස්වාමීන්ද්‍රාණන් වහන්ස. නමුතස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්ධස්සේ නමුතස්සෙ භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්සෙ භගවතු අරහතු සම්මාසම්බුද්ධස්ස බුද්ධං සරනගච්ඡමි බුද්හං සරනංග්චාමි හම්මං සරනංගච්ඡාමි නම්මං සරනංග්ඡාමි සංගං සරනග්ඡාමි සංගං සරනංග්චාමි දතියම්පි බුද්ධං සර නංගච්ඡාමි දෘතියම්පි බුද්ධන් සරනංගච්චාමි දතියම්පි ධම්මං සරනංගච්්චාමි දතියම්පි ධම්මං සරනංගච්චාමි දතියම්පි සංගංසරනංගච්ඡාමි දතියම්පි සංගන්සරනංග්චාමි පතියම්පි

හං සරනංග්චාමි තතියම්පි බුද්ධං සරනංග්චාමි තතියම්පි දම්මං සරනංග්චාමි තතියම්පි දම්මං සරනංග්චාමි තතියම්පි සංගං සරනංග්ජාමි තතියම්පි සංගං සරනංග්චාමි සරනාගම සම්පන්නං හමභන්තිේ පානාාතිපාතාවේරමනී සික්හපදන් සමාධයාමි පානාතිපාතාවිර මනී සිකහපදන් සමාධ්‍යයාමි අදින්නාදානාාවේරමනී සික කාපදන් සමාධයාමි අදන්නාදානාා වේරමනී සික හාපදං සමාධයාමි කාමිසු මිච්චාචාරාවේරමණී සික්කාපදං සමාධයාමි කාමිසු මිච්චාචාරාවේරමනී සික්ක හාපදං සමාධයාමින් මසාවාදාවේරමණී සික් හාපදන් සමාධයාමි උසාවාදා වරමණී සික්ක හාපදන් සමාධයාමි පිසුනාවාචාවේරමනී සික්ක හාපදන් සමාධයාමි පිසුනාවාචාවේරමනී සික්ක හාපදන් සමාධයාමි පරුසාවාචාවේරමනී සික්ක හපදන් සමාධයාමි පරුසාවාචාවේරමනී සකහාපදන් සමාධයාමින් සම්ප්‍රප්පලා පාවේරමනී සික්හපදන් සමාදයාමි සම්පපලා පාවරමනී සික හාපදන් සමාධයාමින්මිච මචා ආජීවාවේරමනී සෙක්හාපදන් සමාධයාමි මිච්චා ආජීවා වේරමණී සෙක්කහාපදන් සමාධයාමි මේ තිසරණය සහිත වූ මී තිසරණය සහිතවූ ආජීව අටන්තමක සීලය ආජීව අටමැක සීලය මාර්ග පල නිවන් පිණිසම මාර්ග පල නිවන් පිණිසම ඒතුවේවා තුවේවා තිසරනේන සද්ධංආජ ජීව අටමක සීලං ධම්මං සාදුකං සුරක්කිිතංකත්වාපමාදීන සම්පාදීත හාමභන්ති සත් සමන්තාචකවාලේ සූුවත්‍රගච්චන්තුදීවතා. සද්ධම්මං නිරාජස්ස සුනන්තු සග්ගමොකදං ධම්ම සවන කාලු අයං බදන්තෝ ධම්ම සවන කාලු අයම්බදන්තෝ ධම්ම සවන කාලු අයංබදංත නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්සෙ නමුතස්සෙ භගවතු වරහතු සම්මා සම්බුද්ධස්සෙ නමු තස්සෙ භගවතු වරහතු සම්මාසම්බුද්ධස්ස පංචිමේ භික්හවේ ආදීනවා අක්කන්තියා කතමී පංච බහුුණු ජනස්ස අපපියෝහෝති අමනාපුූ. වෙරබහුලු චහෝති සම්මුල්හෝ කාලං කරෝතිී කායස්ස බීදා පරංමරණා අපායං දුග්ගතිංවිනි පාතං නිරයන්උපජ්ජතිතිී. සද්ධර මස්ශ්‍රවනය කරන්ට සූදානංවන ධර්මකාමී වාසනාවන්ත පින්මත්නී, අද දවසේ බෞද්ධ්‍යයාමාධ්‍යජාලයේ බෞද්ධ්‍යයාකුවන් විදිලි, දන් සභහා මණ්ඩපේට, පැමිණමවතුන් සද්ධරම දානෙහි දායකත්වය ගෙන කටයතු කරන, රනාල නවගොමුව දුවවත්ත හාරසිය හැත්තෑකෙන් දෙක නිවසේ පදිංචි, ඩී රත්නසිරි වැලි කළ මහත්මා ප්‍රධාන සැද හැතියන්. මීට වසර තුනකට ඉහතදී. පරලව සැපත්තෙන්ට යදුන දයාබර මෑණියන් වහන්සේගේ ගුණානුෂ් මරණයේ සිද්ධ කරලා පුුණණ්‍යාණුමෝදනා සිද්ධ කිරීම එවගේම අදදිනට විශිවෙන ජන්මදිනය සමරණ, අංජලී සෙව්වන්ඩී දියනට පැමිණය තිබෙන සියලු ග්‍රහාපල කරදර සියල්ලදුරු වෙන්ට, ධරමානි සංසයන් රත්නත්‍රයා සිර්වාදය ප්‍රාර්ථනා කරමින් සැදැහැති ඔබටත් ඒ වගේම අපව ගුවනින් ශ්‍රවනය කරන, ලක්වාසී ලෝවාසී, සියලු දෙනාටම උතුන් දරමවබෝධේම සිද්ධවේවා කියන ප්‍රාර්ථනාවෙන් තමයි මේ දේශනාව අපි පවත් වන්නේ. විශේෂයෙන් බෞද්ධයා මාධ්‍යජාලයේ බෞද්ධාගුවන් විදිලිය කියන්නේ අද ලංකාවී අස්සක් මුල්ලක් නෑර ඇසුරු කරන සදහම් ශ්‍රවනය කරන ප්‍රමුඛ නාලිකාව තමයි අපේ බෞද්ධයා ගුවන් විදිලිය. විද්දුත් නාලිකා බොහොමයක් මේ රටේ හිත් අවස්සන නොමගයවන්ට මාර්ගය සලස නතරට උඩුගම්බලා ෑමක් වගේ මේ සදහම් පනිවිඩය ලංකාවේ නොයෙක් ගම්නියන්ගම් සිසාරා ගුවනින් ශවනය කරන්ට සලස්සාදීම් එපමණක් නොවෙයි පින්වත්නේ ලූකයේ බොහෝ රටවල් වලට අපි වැඩම කරපු හාම අපට තේරෙනවා බෞද්ධයා නාලිකාව මගින් ඇතිවෙලා තියෙන වෙනස ලක්වාසී ලෝවාස බොහෝ දනන්හට සාධන් හට ධරම අවබෝධය පිනිසාද ප්‍රායෝගික උපකාරවෙච්ච මාධ්‍යජාලයක් තමයි බෞද්ධයා මාධ්‍යජාල එනිසා තමන්ගේ මෑණියන් වෙනුවෙන් කරන මේ මාතෘ පූජාව ධරමදානයක් සිදු කරලා. සිදුකිරීමට අදහස් කිරීමම ඉතාමත්ම මහානය පින්කමක්. පිනාාති අදදාව්‍ය අපි මේ සදහම් දේශනාවට තෝරාගත්ත සම්බුද්ධ දේශනාව අංගුත්තර නිකායේ පංචක නිපාතයේ පටම අක්කන්ටි කියන සූත්‍ර දේශනාවයි, අද මේ ධරම දේශනාව සඳහ අපි තෝරාගත්ත සූත්‍ර දේශනාව නම. අක්කන්ති කියන වචනය අපි ගත්තොත්, අ අයගේ වරද. ඉවසන් නැතිගතියේ ආදීනව පහක්තියෙනවා. මේ පහ ආවට පස්සේ පරිහානියක් විනාසයක් දුකට පැමිණීමක් සසර දිග ගැසීමක් සිදුවෙන ආකාරය ගැන මේ සූත්‍ර දේශනාව අන්තරගත කරල තියෙන මොකද. අද අපි ජීවත්වෙන සමාජයේ වෙනදට වඩා හරිම සංකීර්ණයි. කෙලෙස් ෑහෙන උමතු මානසිකත්වයංවලින් නානප්‍රකාර විපරිත දේවල් සිදුවෙන සමාජගතමා පුද්ජල සමාජය හරිම විවදයි විෂමයි. ආකල්ප විෂමවීම තමා ගොඩක්ම මේ චරිාත්මකතාවය විසමවීමට බලපාලා තියෙන්නේ. තථගතියණන් වහන්සේ ආදීනව පහක් දේශනා කරනවා අක්කන්තිය ගැන. අපිට අනුන්ගේ දුරුවලකං හමුවේ ඉවසන්ට බැරි වුනොතුන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කාරණ පහකින් ආදීනව සිද්ධ වෙනයි කියලා. බහුණෝ ජනස් අප්ියෝ හෝති. අපි අප්‍රිය පුද්ගලයම් බවට පත්වෙනෝ. ඒක මං කාලවේලා වනුව අප හැමෝටම මූුණ දෙන්න තියෙන කාරණාවක් මේ. අමනාපෝ අමනාප වූ පුද්ජලයේ බවට පරිවර්තනය වෙන්ට සිද්ධ වෙනෝ. වෛරයේ බහුල කෙනෙක් වෙනෝ. වජ්්‍ය බහුලෝ කියන්නේ වජ්ජ කියන්නේ වරදට කායික මානසික වසේ වදයට දුකට පත්වීම. ඒවිතරක් නිෙමි අසම්මුල්ලො කැන්නේ සිහි මුලාවට පත්වෙලාම ජීවත්වන්න වෙනවා. ඒ හරි භයානක කාරණාව. අනිත් කාරණාව තමයි පින්වත්නේ කායස්වබේදා පරම් ම මරණ මුහොතේදී සිහි මුලා වෙලා මැරුණොත් එක්කු අපායගත වෙන දුගතේට යන විනිපාතා නිරියන් ඔප් පච්චති ඔන්න කාරණා පහ ඔය කාරණවලදී ද මේ සමහරු අපි දකිනවා බණක් අහන වෙලාවෙදී සමහරුන්ට හිතේ එක තැන තියාගන්න බෑ හේතුව තමයි එකක් ධරමය නොලැබීම ඒක අවාසනාවන්ත ගතිය දර්මේ ඇසිද්ධත් නොවාසාඉන්ට සිදුවීම සමහට ජීවිත මේ ජීවිතය නැතත් සසරගත ජීවිතවලදි කරපු බරපත ලක්ුසල එක විපාකයක් වශයෙන් එඩක් පුළුවන් ඇයි කෙනෙකුට ධර්මය ආසනක වලක්වුවත් ඒක විපාකයක් කම්මාවරණයක් වෙනවා විපාකාවරණයක් වෙනවා. තමට තමන්ට ධර්මය හමුවවෙලක් ධර්මය අවබෝධ කරගන්න ලැබෙන්නේ අපි දන්නවා බුදුරජාණන් වහන්සගේ කාලේ ගොඩා කෙම චරිත හුණගැහෙනෝ. මෑත කාලිදිත් සුලබව අපි මේ ලක්ෂණ දකිනවා ඇතැම් දෙනා බෞද්ධයා මාධ්‍ය ජාලය විශේෂයෙන් බෞද්ධයා රූපවාහිනී ධර්මදේශන වරුණට පස්ස රූපවාහිනී අන්තරයට අධදෙක එකතු කළ වදිනු. මේ ගුවන් ඉදිලි ධර්මදේශනාව ශ්‍රවනය කරන ඇතම් ශ්‍රාවකය අදධක එකතු කරලා දොහොත් මුදුන්තියල වැඳගන ශ්‍රවනය කරනවා එක අපි දන්නවා. සමහාරු ඒකට සමච්චල් කරන්න පුළුවන් නොවාටිනා දෙයක් වසයෙන් ගණ්ඩ පුළුවන් ඒක එකක් කෙනගේ ලැබීම් නොලබීීමම් හා ධරමය පිළිබඳව තියන වැටහීමේ ස්වභභාවේ අනුව තමයි තීරණය වෙන්නේ එනිසා පින්වත්න තථගතයණන් වහන්සේ ආනිසංසත් දේශනා කරලා තියෙනවා අක්කන්තී කියන වච්චනය අපි ගත්තොත් අරවිදිහට කන්තීකිව්වොත් ඉවසීම කන්ති පරමන් තපෝ තිතික්කා කියල නිදේශනා කළේ. නිවනටම උපකාරවෙන උපස්තම්මක වෙන කාරණාව. මේකම කාරණාව දියුණු කොළොත් කොච්චර වටිනවද. අදාපිට නැත්ත මේකන ඉළං කාරණාව තමයි යමෙක් කන්තිය නැත්තං ඉවසීම දෙගට දිගට පුරුදු කර ගත්තත්? ආ නිසංස මොනුවද කියලා දේශනා කරනමී සූත්‍රයේ, බහුණු ජනස් පියෝහෝති. බොහෝ දෙනෙකුට ප්‍රියපුද්ජලෙක් දෙවියන් මිනිසු අතර ප්‍රිය කෙනෙක් වෙන්ට පුොළුවන්. ඊලංකාරණාව ඕනම තැනකට ගිහාම. ප්‍රිය මනාපව බොහෝම සුහදතාවෙන් පිළිගන්නවා. සමහරු ඉන්න ඇතැම් දෙනා ඉන්නේ. හැම දෙනාටම ප්‍රියයි. වයසට ගියත් බොහෝම පිින්වන්ත භාවය දේහ ලක්ෂණවලින් පවා ප්‍රකට කරනවා. ඒ හිතේ තියන අධ්‍යාත්මික ශක්තිය. අපි කියන්නේ සමහර විටකද බොහෝම පින් පාටයි කියලන්නේ ත පින්වල්ට පාට ඇන්න තර පවුල්ට පාට තියන්නපේ සමහරු දැක්කහාම එහෙම හිතෙන්නේ. එක තමයි මේ දර්මී. ප්‍රගුණ කිරීමේ ආනිසංස ඉවසීම එතකොට මෛත්‍රීයට හැම දේටම ගලපාගන්න පුළුවන් අපිට අනික් කාරණාව තමයි. බ්‍රහ්ම විහාර ඇසුරු කරන කෙනෙක් වන්න පුළුවන්ඒ තමයි වෛරය කියන එක නැත්තන් හිතේ ඇතිව දවේශය පටිගය කියන එක දුරු කරන්න පුළුවන් කන්තී කියන ගුණේ තිබ්බව. අනිත්කාරණාව තමයි සිහි මුලාවෙන්නේ නෑ ඔය කාරණා දියුණු කළොත් කායස්්‍ය බේදා පරම් මරණ කය බිඳීමෙන් පස්සේ මගේ සාන්තිනායකාණන් වහන්සේ දේශනා කරනවා සුග්ගතින් සග්ගන් ලෝකන් උපප්ජති කියල වචනය ඒ කාන්තේෙන්ම යන්නේ සුගතියට ද්‍යවමානුසික වශයෙන් සම්පත්තල බන්න පුළුවහන්ගේ කියලා දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරපු කාරණ ආදීනවහා ආනිසංස පහ සාමීන් වහන්සේ නමක් වශයෙන් මටත් සමස්ත හාමුදුරුවන් වහන්සේලාටත් මෙතන ඉන්න දවාදරුවන්ට තරුණියන්ට වැඩි හිටියන්ට මාපියන්ට සාමි භහරියාවන්ට ගලපා ගත්තොත් අපිට හැම මොහොතකදිම අනුන්ගේ දේවල් ඉවසන්න වෙනවද නැද්ද ඉවසන්න ව සාමාන්‍යෙන් විවාහාරාත්මක සමාජයේතියෙන වැඩියෙන්ම අම්ම දිවසන්නේ තාත්තද ඕක අපිට ප්‍රකට අප්‍රකට දෙකක් සමහර තැන්වල පිරිමි පුදු විදිරීවසනවා සමහරු ඉන්නව උදේ ඉඳලා කියවන එක මයි වැඩේ. හරී කරදර. ලොකු මානසික වදයක් ඒක. සමහරු මානසිකව ප්‍රශ්න නැත්තං හදාගන්නවා. හදාගන විඳමනෝ විතරක් නෙමෙයි අනුන්ගෙ හිතත් තුවාල කර කරා වද වෙනෝ. හරිම කරදර ඒක මානසිකව. මේ වස්සීම කියන එක අපිට කාරණ කීපයකද තතාගතයන් වහසේ දේශනා කරවා වසන් එපාීල දේශනා කරල තින දරම මොන වගේ වද වසන්ටිපයිකවේ හිතට දැඩී පරාගයක් ලෝභයක් මසුරුල්කමක් අවති එකක ඉවසන්ටිපාකි න වහම දුරු කරන්ට කියෙන දේශයක් පටිගයක් බද්ධ වෛරයක් පලිගැනීම අවු තිවසන්ටිපා කියන. වහාම හිතෙන් දුරු කරන්ට කියනවා සිහිමුලාවීමක් යම් විටකදි හිතට එෙනවනම් ඒ ඉවසන්ට එපයි කියනවා. ඇවිදින කොටනං ඒ කාව ඒ චේතනාව ඇවිදින ඉරි අව්ඒම දුරකරට කියන ඉඳගන්න ඉරි අවට ගෙනියන්ට එපා කියන පලන්න ඉඳගන නං ඒදේ හිතට පහල වනේ ඒ චේතනාවේ ඉඳගන ඉරිියව්වේම නැති කරන්න කියනවා. සමහරු බලන්නක ගෙදරතියෙන ප්‍රශ්නය අරගෙන රැකියාවට යනවා. රැකයා ස්ථානය ප්‍රශ්නිටික අරගෙන ගෙදෙට්ටේ නව මානසික නිදහසත් තියෙනවද නිදහ නෑ. හරිම අසහන කාරීත්්‍යය තුළ තමයි බොහෝ දෙනා කටයුතු කරන්නේ. පතාගතියණන් වහන්සේ දේශනා කරපු මේ කාරණාවේදී ආදීනය දැන ආනිශන්සය දැනගෙන හික්මෙන්ට පුළුවන්නම් නිස්්සරණයක් කරාපිට යන්නඩ පුළුව නිදහස්සීමක් සඳහා. අනුන්ගේ වරද දැකලා ඉවසන්නේ කියලා දේශනා කරපුගේ අර්ථයමකක්ද. අපි හැමෝම සීයට සීයක් නිවැරදිකාරයුද මේ හැමෝම අපි කවුරුත් නිවැරදිකාරයන්න මෙයි. අවස්ථාව ආප ගමම හිත කැලැඹෙනවද නැද සමහර විටදී රාගෙන් මොතිවෙන්න පුළාන් දේශී විවිධාකාර කෙලෙස්වලින් මනස ව්‍යාකූල වෙලාන එතකොට තමන් කරනදේ තමන්වත් දන්නවද. ඒත් තරමටම සිහිමුලා ගතිය වැඩි වෙනවා. එංසා භාගිවතුන් වහන්සේ කන්තියඉවසීම දැ බලන්න මහා සාන්තිවාදී ජාතකයේද බලන්න. බෝසතාණන් වහන්සිගේ අතපය කලාබු රජ්ජුරෝ කපනෝ ඉරණෝ නහය කපල අතල දෙනවා ලෝතුරා බුද්ධ රාජය වෙනුවෙන් ඒස්යල්ලම මහා බෝසතාාණන් වහන්සේ දරාගත්ත හිටි බලන්නක අපිට එහෙම කරන්න බෑ මදුරුවක් කනකං ඉන්න පුලුවන්ද වැඩියෝන්නේ චුට්ටක් හැපිලා ගියත් ම ප්‍රශ්නය. අද හැටියට නම් කොහින් කෙලවරවේද කියලා ශවාාසනය. කොයි බන්න ඇහුවත් අහන වෙලාට විතරණ හැමෝ මෙහෙම තමා අපි දන්න නොකියත් බැරිහින්ද ඉතිං කරනවා. ඉති ඒ නිසා ආධ්‍යාත්මික ජීවිතයේදි දැම් බලන්න මේ දරු හදපු අම්මා මීට වසර තුනකට හිත දිමේගියා කියන්නක ඒ ජීවිතය කොයි තරදෙවල් නිවසන්න ඇදද නේද ඇයි අම්ම කෙනෙකු කියන්නේ අද මේකත් පරිස්සමින් කියල දෙන්න ඕනේ දෙක පැත්තකින් මාතෘත්වය දන්නේ නෑ දරුවක් මේ ලෝකට බිහි කළ පමිණින් අම්මේ තාත්තෙක් වෙන්න බෑ සැබෑ මාතෘත්වය හා පිතෘත්වය කියන්නේ අධ්‍යාත්මික වපසරයක්ති නම්මෙකුට තාත්යකුට අදම්ම ලත්නෑන අම් මිලා ඉන්න තාත්තිලා තොර තාත්වීකිවන් ඉස්ත්‍රීලිග තවර තාත්තගේ ගෑනු සතා අම්මී කියප්කාන් ඉවරයි වචනය විනාසයි ඔය පොඩි ළමයිට පුරුදු කරන්ටි පව් වගේ මේ කිසිම ගැලපීමක් නැති වචන හරි වැරදි අපේ දේ විනාස කරගන්න ලෝකයේ ජාතියක් ඉන්නවනම් ඒ සිංහල බෞද්ධය තමා ඒ අපි තමා වෙන කිසිම සුළුතරයක් නිසානෙමෙයි සිංහලයන්ගේ සංස්කෘතිය හෝ සිංහල ජාතිය හෝ රට නැතිවෙන්නේ මේ සිංහල බෞද්ධගම වරදිී ඒ වෙනවා එක තමයි හැටි අපේ ද අපිට වටින් නැති ජාතියක් ඉන්නවනම් ඒත් ඉන්නෙ මේ රටේ එක තයි හැ වැඩියෙන්ම වෛරේ ක්‍රෝදේ වැඩිකාටද ඒත් අපිට ඒ ඒකදී අපි රිනාත්මකතාවකට ඇදළදානවනෙ මේ අපි හඳුනගන්න උත්සාහ කරන්න ඕන්න. මාතෘත්වඒ තුළ තියෙන සැබෑ මාධ්‍යහාත්මික පැත්තාද ලෝකේ තා මොහොයනවනි දැන්. අපි අම්ම කෙනෙක්ගෙන් ලේසාම්පලයක් කරගෙන ලෝකේ තියන. අති තාක්ෂණික උපකරන සහිත විද්‍යාගාරෙකට දෙනවා බෙන්න මේ රිටි මෙලේ ටික කිරිටිකක් බවට පත් කල දෙන්නේ කියලා පුළුවන්ද. ඒ ආත්මීය සෙනහස තුළෙෙන් ඇති වෙන ඒ වෙනස්කම ලෝක එක් කිසිම විද්‍යාගාරයක කරන්ට බෑ. අම්ම කෙනෙක් දරුයිකොට කරලකී යප්පෝනවද කිරි. හැබැයි ටික කාලයක් යනකොට අම්මල තාත්තල කරපු සේවේ ගොඩක් දරුවන්ට අමතකයනවද නැන්ද. කිරිබීපු කටිම්ම කොච්චර නම් වචන කියල හිත පාරණවද. සමහර අවස්ථාවලද උලකින් අයිනවට වඩා දරුණු ආවුදයකින් හිතට අයිනවට වඩා අම්මගේ හිත කොච්චර තුවාල කරන වද අපේ. ඒ වාර්ය පාසා වැල්පොලිය වගේ විපාක හැදෙන්න්නේ. සමහරු අද අම්මල තාතලට ඔයා කියල කතා කරන්නේ. වැරදි වැරදි සමහරුන්ට වයි සිටිගි අම්මල තාතල රුස්සන්නෙ නෑ. වයස් ගත වුණට පස්සේ පොඩි දරුවෙක් වගේ. කැතකුණු කරනව තේරෙන්නේෙ නෑ පිළිවල පිළිවල තේරෙන? මට මතකයි මේ මෑත දවසකදී බොහෝ ධනයක් තියෙන මනුස්සකම නැති මේ සමාජම සිංහල බෞද්ධයි කියන අමනුස්සගති තිබ මනුස්සෙක් තමන්ගේ පියා තමන් දැගන්ත මන්දිරයෙන් එහා පැත්තේ පොඩිගයක් හදලා ඒකෙ නතර කරනෝ. නතර කරලා පොල් කට්ටට වතුර දෙන්නේ. මෙයාටත් ඉන්නවා චූටි පුතෙක් දවසක් මේ පුතා පොල්කට්ටක් කරගෙන සුද්ධ කරනවා ඒ පුතාගේ තාත්තා අහන වැයි ඔය මම් මේක සුද්ධ කරන්නේ මගේ තාත්තා සී අට කරන දේ මම දැක්කා ඔබත් වයිසට ගියාම් මම පොල් කට්ටෙන් වතුර දෙන්න කිව්වා එක තමයි අපේ සමාජයේ හැටිය. අද මාතෘත්තුව යහා පිතෘත්තය පිළිබඳව තියෙන අවබෝධය ගොඩාක් දෙනෙකුට නෑ. මේ අනෝන්්‍ය වශීන් තියෙන මානව බැඳීමද අද ගොඩක් නෑනෙ. දරුවෙක් අම්ම කෙනෙක්ගෙන් බිහිවෙන එකයි කුස පලලගන්න එක ඇතරල්ලකු වෙනසත් තියෙනවනි. දැන් සමහර දරුවන්ට දස මාසය වුරේකත්ව කියන්න බේ. ඇයි මාසටින්ගත්තා අට මාසේ වරේකත්වා. ඒ කියන්න බෑනේ. අනිත්විහිලුව තමයි මේ නමමාසින් අටමාසින් ගන්නත් වෙලා බලනවා. මන්දන්න මොන ඔලු හොඳ නැද්ද කියලා. සමහරුන් දසමාසිවුරය කත්තා කියන්න බේදැ සමරලවයිද. කුස පලල දරුවෙන් ගන්නකොට අර වේදනාවත් එක් කම්මත් එක් දරුවෙත් බැඳන බැඳීමන්නේ. බලන්න වයස්ගතවීමත් එක දරු දෙමාවපියෝ අයවර දත්තේට පත්වීමත් එක්ක. සෙනෙහසින් කොයි තරං ඇතද කියලා. අද ගොඩාක් දෙමව්පියෝ කරන ලොකුම වරද තමයි දරුවන්ට මේ පවතින ඉලෙක්ට්‍රෝනිික උපකරන වැරදි අවභාවිතාවට පුරුදුකරණ එක බලන්න දරුවෙක් ෙ දා අම්මගේ තාත්තක තුරුලෙනෙලය නොට වඩා උපකරණයක් එ ගේම්ස් ගහනෙක කාටුන්ෙක් ඉන්න එක නැද ගොඩක් ළමයිට පුදු කලතින්. පස්ෙමික විපාකෙන්නේෙ කොයි දවසටද. පස්සේ විපාකෙන්නේ ය වරදදුුුණාට පස්සේ. ඒ සෙනෙහස දයාව දරුව දෙමවපියූ රැකබලා ගැනීම කියන එක සිදුවෙන් නැති තරමට ඇදගෙන වැටෙනවා මොකද මුලදී වැරදිින් මිසාක්. මෙළඟදි මේ අගනගරේ හිටපු. ශාල දැවන්ත තාපවලින් වටවෙච්ච මහා මන්දිරයක කඳුළු කතාවක්. එහි අඩාගන අපේ භාවනා මධ්‍යස්ථාන්ටාව මාව හොයාගැෙන. එක පුතයි. දහම් පාසලක යැව්වෙනේ. හොඳ ඉස්කෝල යව්වා ඉංග්‍රිශි බාසා පුළන් මෙලෝව සංස්කෘතියක් දන්නේ නෑ. පෙටරටක ගියා එහෙ මිත්්‍ය අධෘෂ්ටික ගෑනුළමෙක් විවාහ කර ගත්තා. තාත්තා මරනාසන්න දුකකට පත්වෙනවා පුතාමකද්ද කළේ. ඊමේල් පණිවිඩයක් එවනවා මේ සුව පත්වෙන්න්න නැත්තං ඉක්මනින් සුව වෙන්න කියලා පාර්ථනා කරලා. මේ තමයි තත්වේ. ඒ නිසා අපි මේ ඉගෙන ගන්න ඕනේ මේ තතාගතයාණන් වහන්සගේ ශ්‍රාවක සමාජයේ තියෙන අඳුරු සෙවනැලි මේත් දිගට දිගට යනකොට මේ බෞතිකවාදීන් හා ආත්මවාදී මානසිකත්වත් එක්ක මේ මානවදයාව හා මානව බැඳීම් කියනෙවා හරි වේගෙන් දැන් කඩාගෙන බිඳගෙන යනවා. මේ කඩාගෙන බිඳගෙන වැටීමත් එක්ක අද ගොඩා කවස්ථාවල මාපියන්ට මේ මෑත දවසකද අපයහපු ඉතාමත්ම අනුවේදනියම කතාවක්. එක අවස්ථාවකද මේ මම කියන කතාව ඇත පෙටිසර ගම්මානෙක ජීවත්වෙච්ච අම්මෙක් තාත්්‍යෙක්. දෛයෝපගත විදිහට ඔවුන් නගරයට ඇවිල්ල බොහොම යමක් පොයාගෙන හම්බ කරගෙන ඉතාමත් පෝසත්භාමයට පත්වෙනෝ. හැබැයි ඉතාත්තා ගින්නට හසුවෙලා පිච්චිලා කෙනෙකුට බලන්න බැරි තරමට විකෘති. අර බාලම පුතා දැන් යන්නන්නේ නගර හොඳම පාසලකට ඔහුට කිසි අඩුවක්න පාසලය කෙන නැහැම සභහවාරවලට මේ යන්නේ අම්ම එක දවසන් මේ අම්මට යන්න බැරිවෙනවා. අර තාත්තාක මැත්තෙන් දරු අ වෙනුවීන් යනවා. සමහරු මේ තාත්ත අදිහාමුතු විදිහට බැලූවා අර ළමයගේ යාලෝ අර තාත්තා පෙන්න ල කොලො පංකරන අරපුතාට. ඒ තරම් පහත් මානසිකත් ඇතිනෙ සමහරුන්ට. ඊට පස්සේ. අරපුතාට හරියට කේන්තියනෝ. බෑගගකත් ඇරගෙන නිවසටනෙමේ පුතා මාරවේශ වෙලා එනවා බෑගක විසික් කල්ලා අම්මට බැනගෙන බැනගෙනයනෝ. මොකට දරා හැලිවදුරෙක් වගේ ඉන්න මනුස්ය ඇව්වේ මට ලැජ්ච කරන්නද කියලා. අරතාත්තා නුසිෙල්වෙන පර්වතයක් වගේ හිතේ දුකවේදනාව දරාගෙන ස්තෝපුුවට වෙලා අගෙන නිහටව ඉන්නවා. අම්මට දරාගන්න අමාර මේේ කියන වචන අම්ම තාත්තගේ තරුණ පොටව එකක් කරගෙන අතට දුන්නා. මේ ඉන්න වෙන කවුරුත් නෙමේ උබවගේම ලස්සනයි තාත්. තාත්තට මේ ඉර නමත්තුනේ කවුරු නිසාද. අපි ඇත පිටිසර ගම්මානෙක මේ වගේ ලොකු ගෙදරකන මේ හිටිය පොල් අතුහෙවලි කරපු පැළක. මම උඹට මාසතුනයි සාරියකින් බැඳපු තොටිල්ලක අර පැලේ උඹ නැලවෙනව මාස තුනයි. මම කඩේකට ගියා තාත් අහේන කොටනවා එහා පැත්තේ අවුලපු ගින්නක් ඇැවිල්ලා අපේගේ ගිනිි බත්තෙන් ඇැවිලෙන කොට එදා ජීවිතය ගැන හිත ඇතුව අරගින්නට පැනලා බෝබේර ගත්තා. ඕ වගේ ලස්සන පුතෙක් අද ඉන්නවද තාත්යදැඒ පරිත්‍යාගේ නුකලනං එහෙ උතාත් අට දොයි විදිහට කතා කරන්න කියලා අම්මක්කේ ගහල අඩල මේ පුතාට කියනවා. ඒක තමයි අද සමාජයේ ඇතුළන්තය මේ ලෝකෙ පඩි නැතුව විශ්්‍රාම වැටු නැතුව කැපවෙනකම දෙන්න තමයි අම්මයි තාත්තයි. සමහරු ඉන්නකොට ගණන් ගන්නේෙ නෑ මැරුුණට පස්සේ ලෝකෙට පේන්ට ො හාමුදුරු සිය ගණම් වඩම්මන්ට තියන මහ ලොකු පෙට්ටිවලදාන්ට දන්සල්දාන්ට දඟලනවා හැබැයි හදවති මැරිමැරි. න් දන්න ම දෙම උපියන් දරෝහි වෙච්ච ඇටි. පුහු දේවල් කරන්ට ගිහිල්ලා ලොකු අකුසල් කරගන්න සමහරු මානසිකවම්මයි තාත්තයි නැති වුණට පස්සේ රෝගින් වෙනවා. අනේ මට මේ වරදවුනා මේ වරදවුණ මට යුතුකම කරන්න බැරිවුනාා කියලා දහස්වාරයක් දුක් වෙන මිනිස්සු අපේ රටේ ඉන්නවා. මට මතකයි මං පිළි කාරෝහලට යන කාලෙදි. මංගේ රෝහලට යනකොට අපේ අම්මටත් සියලු වාටවෙන්න හැම දෙනාටමත් යමක් ගත්තොත් අම්මල දහ දෙනෙනකින් නොන දහ දෙනාටම දේවල් ඇැරැයි යන්නේ. මිට අවුරුදු දහයකට දොළහකට එහා පැත්තේදී. මං හැම දෑම දකින දර්ශනයක් තියෙනවා ලොකු වාහනයකින් එනම්ම මහත්තේ මුරකරුට කෑම පාරසලේ දෙෙන ඔහුට රුපියල් දහයත් දෙනවා වාහනය නැගලා යනවා හ බල ඇයි දරුවේ මහත්ත්‍යය ඔතුන හටේ යන්න ඇත්තේ. හා මුදුරුවනේ ඒ අම්මා හරියට දුක්විඳිනවා පිළිකාරෝගේයකින් මං මේ කෑම පැකැට්ටික ගිහිල දුන්න ගමන්ගහන්න කෝමගේ පුතා කියලා. හා මුදුරුවනේ මටඉවසගන්ට අමාරුයි. මේ මහත්්‍යයාට කොච්චරකිව්වත් අම්ම බලන්න යන්නෑ ඔහුට වෙලාවක් නැල්ලෝ. අරම්ම බත්ක තියාගන පැගානක් අඩනවා මිනිස්සුන්ට මේවක් කරන්න පුළුවන්ද අපි කොතන දන්නේ අපි මහලුකට ආරයේ සතතිය කතා කන්නවා මෙලෝ මනුස්සකමක් අපිළඟන අපි වැටිල ඉන්නෝ වගේ තැනකට බලන්න එතකොට අදා පින්න තැන එක්කනෙ දෙන්නෙක් වර්දක්කරයකිලා සමස් සමාජයේම තින දානවා නෙමෙයි. ඕ වගේ දෙවල් වෙන්න පුළුවන් වෙනව ඇති අප්‍රකටව ඒ නිසා පින්වත්නී ජීවිතයේ මහා බ්‍රහ්මියන් වසින් සැලකු අම්මල තාත්තලා. අද සමහර ගෙදර බුදුන් මහලු මඩමින්නකොට අපි සමාජයේ ආපස්සට යනවාද. නිසා දෙපාර්ශය තුළම මේවා නිවැරදිවෙන්ට ඕනේ. දරුවෙක් ලැබෙන්න කලින්න්නේ හොඳ දරුවෙක් කුසට ගෙන්න්න ගන්නේ අදේව දන්නේ නෑ. කුසට දරවා එන්නත් කලින් තමා බැංකු පොතාරන්නේ. පාසල හොයන්නේ පුද්දුම වැඩක්නෙ වෙලා තියෙන්නේ. මන්දන්න මොන ඔලු ය අමාරුවද හැදිල තියන්නේ කියලා හ? ඒවා ඕනද ඉස්සරල සලම් ආධ්‍යහත්මික පරිසර ඇත්තෙන්න්ට පෑ හිතේට පස්සෙ තමයි බෝ සත් දරුවකය කුසට එන්නේ. ඒකනාට දහම පරිසරේගෙදර හදනකොට අම්මල තාතර සලකණඩ කියල උසිගන්නන්ට ඕන්නේ. බලෙකියන්ට ඕන්නේ ඒ නිසා පින්වත්නී. දෙ පාර්ශයම මෙව තේරුම් ගන්ට ඕනෙ නැතිවුණොත් අපිට මරණ මොහොතෙවත් හිත සතුට ඉන්නම් මැරෙන්ට හම් වෙන්නේ. පතාගතයාණන් වහන්සමේ සූත්‍රයේේදී දක්කොපු කාර නමං ඔය කියපු කාරණ සූත්‍රවලන සමාජත්දකි හැබැයි එක වටී බොහෝ දෙනකොට. බුදුරජාණන් වහන්සමේ අක්කන්ති සූත්‍රයේදදි අපට ඉවසන්ට වෙන දේවල් ගොඩක්තියෙන වජීවිතය. අපි ගැෙන අපිටම ඉවසන්න වෙන්න ඇද්ද මැසි මදුරුවන්ගිින් වෙන කුසගිනිවේදනා. අනුන්ග වචචන කොච්චරණ ඉවසන්න ව නෝද පිටනේ. ඇයි. අපි හැම වෙලා මින්න අනාත්ම ලෝකයක. කිසිම කෙනෙක්ගෙන් දේකින් නොවැනැස්සෙනූ දෙයක් කවදාකොත් බලාපොරොත්තු වෙල පුළුවන්. කවදදාකක් බලාපොරොත්තු ඉන්න බෑ. කෙනෙක් දෙන්නෙක් එකවර මුලද මුණ ගැහුණු දව සීඳලා මාස හතාටක් යනකං කතා කරන වචනටි කොක්කොම විවාහෙලා වුරුදක් යැනකරුකතු වෙන්න. අපි දන්නවනේ වැඩේ නේද අධදැකීනුත් ඇතින අනේ අරවච්චනම කක්කත්නෑ එතකට මොනාරි ප්‍රශ්නය හල වලන්න ඕනේ නේද එක තමයි හැටි ඒක තමා අනාත්මයි කියන්නේ නිසා අපිය වූ අමනාප තත්ත්යකටන වැටෙන් මනස හැම වෙලා අධ්‍යස් මට්ටමක පවත්තන්ට ඕන ඒකට අධ්‍යාත්මික ප්‍රවණතාවයක් අදා ගණ්ඩෝන අපි කම්ම හැෙන්නේ ඒවා ැරණකකාං බද්ධන් සරණන් ගච්ාමකිකව වැඩක් නෑ හරියට ෝක තේරුම් ගන්න නැත්තං. සිල් සමාඩංවීමත් ලංකාව තේමාගීතයක් නක මෙලූමිල්ලෝූම අවෝධයක් නැතු කරන වැඩ. කටහලා නමස්කාර කියන්න ෑන. පුදුම වැඩේ කියන්න. ඉංසාපී මෙතන ඉඳලම හදාගත්තුත් මේ ආනිශසංස ලබන්න පුළන් අක්කන්ති නැත. මේ අක්කන්තිය දුර කරලා ශාන්තය ඉවසීම හදාගන්නපුළන් ඉවසීම තපසටම නිදේශනා කරලතින්. කොච්චරි නිවසන්න දෙවල්තිී නොද. හිතට නැහැමයක්ම කරන්න පුලුවන්ද. මනසට න ැහැම කලේෂයක් මානුව හිතන්ඩි ගයුත්තියහම උමුතු වෙලා මානසික රෝගීක්වෙයි. එනිසා හිතට හැම අරමුණක්ම විමසීමෙන් ඉන්ට නම් අපට සිහිනුවන තියෙන්ට ෝනේ. හැම ලාම අපිට දෙමවපියන්ගෙන් දරුවන්ටත් දරුවන්ගෙන් දෙමව පියන්ටන් ඥාතීන්ට දරුවන්ට සහෝදර සහෝදනෙන් අතර ශාන්තීව සීම හදාගත්තොත් ඒක ලොකු කෙලෙ ස්ථාපනයට ලොකූ අවබෝධයකට මගහදාගන්ට පොළුවන්. එතකොට අපි හැම දෙනාටම ඔවුනොවන්ට පියමනාප වෙයි එක්කම නිව සඇතුළේ අපි ඔවුනොවුන් ඔවුනවුන් අතර වාදවිවා ඇැතිවෙමින්. හිතරෝම හැලහැප්පිලි ඇතිවෙමින් වච්චනවලින් නොත්තරම හිත්තු වාල කරගෙන අපිට නිවසත්තුල ඉඩ පුුවන්ද. බෑන. හැම වෙලායිම මානසික අසහනින් ඉන්නවෙෙන්.ඒ නිසා තමාගේ දරුවන් දෙමව්පයන්ට දකින එක සුභ දර්සනයක් කරගෙන ඔවු ඔවුන් එකකිනෙකා දකි සුභ දර්සනයක් කරගෙන මිත්‍ර සීලිත්වෙන් අන්ටනං. අඩු පාඩු ගැටුම් අපි ළඟතිේ ඒවා සමනය කර ගන්ටෝන වර්ධනය කර ගටෝද නෑ. ඊලං කාරණාව වෛරයේ බහුල කර ගත්තුත් ලොකු ආදීනවයක් ඒ හරි භානකයි ශයකපි වහ දුරු කරන්ටෝන එතකොට අපි මෛත්‍රී දියුණු කර ගන්ටෝනේ. කායික මානසික වද බන්්ඩනයට පත් නොවෙන්ට අපි හිත හදාගන්ටෝනේ අනුන්ට පියවෙන විදිටිව සන්ටෝනය. අනිකාරණාව තමයි හම ලා සිහිද වුණු කරගත්ත සති පට්ඨානයකනක පෙන්වත්න මේ පුද්දුම වටිනවා හිත සංසුන් කරගන්න. ශාපිට හම වෙලාම හිත වදදි අරමුණුවෙන් හොඳාරමුණකට වඩා හැම වෙලාම නරකාණමුණු එල්බගන්න උපාදාන කරන හිතක් අපිට තින් සිහිය ප්‍රබල වුණොත් සිහි නොමුලා බවට පත්තේ සිහි නොමුලා වනොත් අනිවාර්යම සුගතියකට අපි අයි. ැරුණනාට පස්සේ වන් සැප ලැබේවා කියලා කොළොවල ගැහුවටනං සෝක ප්‍රකාශවල ති බන්නන් නිවන් හම්බෙ නෑ. හම්බෙයි කරන දේවල් අනුව මැරුණුහාම සමහරු ඉතානින්නේ පාන්තකූලෙන් නිවන්දකින්ට. හොදට තිය ඒ නිසා එහෙම කොහොමද නිවන්දග කිය හරි ලේසීනි වැඩේ. හොදට බීපු මිනිහටත් මැරිලතියන්නේ බේ බදදුකමින් නිවන් සප ලැබේවා. හම්බේ! එති ඒනිසා එහෙම කරන්න බෑ. න දර්ර ලා පටි නි දක් කන්නඩ ැරිරීම අපට කිසිවා දෙයක් නෑ. එහෙ වෙන්නේ? එනිසා නමට බෞද්ධය වෙලා කාලේ විනාස කර ගණ්ඩත් එපා. අන්තිමේදේ වයස් ගත වෙලා මරණේන කොට තමයි සමස්ත ජීවිතය ගැන තමන්ටම තමන් වග කියා ගණ්ඩවෙෙන් එතැනදි කිස්සි කෙනෙකොට පහිට වෙන්න බැ. කාරණා පහක් ජීවිතයන ම උප න්ද දරුවට ද දරුව න්. ස්වාමි භාරිරියාවන්ටත් කාටක්කත් පිහිට වෙන්න බෑ ශ්‍රමණයකුට මාර්රයකුට බ්‍රහ්මයකුට දෙවියකුට කාටක්කත් පිහිට වෙන බෑ ඒතමයි. චරාවයාද මරණ කර්ම සියලු දෙයක් හරින්නවීම. එනි සාපි කවදා හරි තනි වෙන ඕතනදී. එනිසා මේ අතාාර්ථවාදී දර්මේ යම්කිසි කෙන පිටුපානව කියන්නේ මොන සපසම්පත්ති බත් වැඩක් නෑ. මොහද මෙතැනින් චුත වෙනකොට නරක සිතක් පහළුනුත් කල්ප ගානකට ඇදගෙන වැටෙන්ි දුගතියකට. ඉනිසා මේ අවධානන් සසරේ තාවකාලික නමා තැම් පොල කපීන්නේ මේ ධරවතාවය අවබෝධ කරගෙන ආය සසරේ. නැවත නැවත දුකට නොවැටනාආකාරයට නොවැනැස්සුනූ අමරණී වූසුවේ කනාා යන්ට. මේ උතුන් සද්ධහරමය තුළහික් මෙෙනවා කියෙන් අවබෝධීින් යුතුව අපි කටයුතු කරමු ඒ සඳහා හැම දෙන ආට මේ ධර්මකාරණා. ඉවාහල් වේවා ධරම අවබෝධයම සිද්ධවේවා. සාධෝසාධෝසාධෝ. හොඳ එහෙම නං මේ ශ්‍රවණය කරන්ට යෙදුන සද්ධරම දේශනා වෙහි දා එකත්තේගෙන කටයුතු කරන්ට යෙදුනෙ රනාාල නවගමුව දුවවත්ත. හාරසිය හැත්තේකක් දෙක නිවසේ පදිංචි ඩීර් රත්නසිරී වැලිකළ මහත්මා යු.Vී සුජීවා චන්ද්‍රාණි පෙරේරා මහත්මිය ප්‍යාණන් ඇතුළු පවුලේසියලු දෙනා. ඒවගේම දේවගොඩ පයාගල දකුණ නිවසේ පදිංචි ඩී හසන්ත පුස්්ප කුමාර වැලිකළ මහත්මා කුමාරී කවිරත්න මහත්මිය ඇතුළු දවාදරුවන් දායකත්තේ ලබනවා. විශේෂි දායයිකත්වේ ලබන්නේ මාතෘූ පූජාවක් කොට මීට වසර තුනකට හෙතදී දෙදස් පහලවෙ දෙ සෑම්ඹර්මාසේ හතරවිනි දිනට වසර තුනක් සපිරෙනවා ඩබ්ලුවෙල් ඇලිෂ්නෝනා ධයාබර මෞතුමිය පරලව සපත්වෙලා ධයාබර මෞතුමියයට මේ සදහම්දානය මාපිය පූජාවක් කොටමේපින් අනුමූදංවීවා. සසර දුක් නිමා කොට ඉක්මම්භාවයකදී අමාමහනිවනින් සැනසෙත්වා කියල සාදු කියයමු. ඒ වගේම බලාපොරොත්තු වෙනවා. ඩී සිරිෂේන වැලි කළපියාණන් වසර තුනයි මාසතුනක් සපිරෙනවා පින් අනුමෝදං කරනවා. හේ අන්තුඩුව ප්‍රේමලතා පිරි සූරිපෙරම මේණියන් වසර හතරයි මිය පරලවගිහිලා පින් අනුමෝදං කරනවා. කළුතර අලංකාර. නිමලාවති මෑණියන් මිය ගිහිලා වසර හතක් වෙනෝ පින් අනුමෝදන් කරනවා. මාතර පීනදුව මානගේමේතිය ස්පියානන් වසර හතරක් වෙනවා මිය ගිහිලපින් අනුමෝදං කරනවා. ඇමිලිපිටේ HKM මිරිස්සේ අප්පු හාමි, B..D. බබාහාමී මහත්මිය, B..D. ජිනදාස පියාණන් N කල්්‍යයානිවති මහත්මිය. සියලු දෙනාම මිය පරලව ගිහිල්ලා. ඒ හැම දෙනාට පින් අනමෝදං කරන. දම මේ අයිස්තූ කියද්දිමොකද හිතෙන්නේ. අපේ නමත් මේකට එනවකිල හිතාත්තර කමන්නේ හොඳයි. ඊනඟට සෙත් ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙනවා විශිවෙනි දිනට උපන්දිනය සමරණ අංජලී සෙව්වන්ඩී දියනියයට නිදුක් නීරෝගී සුව පත්භාවේ ආයුරාරෝ ගිහාඩී භහක්්‍ය සම්පස්සලසිලා. ප්‍රත්නත්‍රය ආසිරුවාදයෙන් නිබදව ලැබෙලා සියල්ලු කටයුතු සරු අප ප්‍රකාරේම සාර්ථක වෙන්ට කියලා සාදු කියල සෙත් පතනවා. එ වගේම යු.ව. උපසේන පියානන්ට නිරෝගිසුව දේර්ගාවිුෂ ප්‍රාර්ථනා කරන අතර අමරසිරිරූප සිංහ ප්‍යානන්ට ඉක්මන්සුව හරද සල්ලෙ කරමයක් කරලා තියෙනවා. රෝහල් ගතව සිටිනවා, තුමාට ද නිදුක් නීරෝගිසුව පත්්භාවය පාර්ථනා කරනවා. ඒ ප්‍රේමවතියේ සොහිරියටටදනි රෝගි සුව පාර්ථනා කරනවා මෙවර අපස සාමාන්‍යය පෙළ විබහගේ සඳහා පෙනී සිටින උදාාරී ආසිංසනී දියනට විශිෂ්්‍ර සාමාර්ථ ලැබීමට මේ ධර්මදාන මේ පින්කම හේතු වාසනාවේවා කියන ප්‍රාර්ථනා කන හැබැයි ආසිුරනාධිතරම් ධති බෝධනිිවාන්තට බෑයි විභාග පාස් කරන්න ඉනිසා අපිට ්බෑ ලියනකිනා දැන ගණ්ඩ ෝනේ දේනිසාකක් කිය අන්ඩිපේ. ඒ අපි ආසිරවාද කරනෝ හොඳින් ඉබහගෙට මූුණදන්ට ඔය බුද්ධානුස්සති භාවනාව තමයි හොඳම ඒ නිසා පාඩන් කරනෝ වගේම පෑ දෙකෙන් දෙකට විනාඩි පහලෝ පහළව බුද්ධානුස්සතිය වඩලා හොඳට පාඩන් කරන්න අනිවායම විශිෂ්ට සම්මාන ලැබෙනවා මයි අපිකයන් අපේ ජීවිතය අධ්‍යැකීමෙන් තින් ඔ ඉස්සරහට බෝධින් වහන්සරට කට්ටි ගොඩක්කයි නමුත් ්‍යහ පාස්කර බෝදධන්සිට බේ. ියන්ට බෑැ සමර පජාතියනවා අම්මේ දෙවිය විවාාගලියන්නේ. තිය එනිසා ඉලංකාරණාව තමයි මේ ධර්මදානයේ සඳහා උදවපකාර කරපු දවාදරුවන්ට සියලු සෙත ප්‍රාර්ථනා කරනත රැකී රක්ෂා ව්‍යාපාර කටයුතු, මේ සියලු කටයු සරුව ප්‍රකාරයම සාර්ථක වේවා කියල ප්‍රාර්ථනා කරන අතර දයක්ම අවධ කරලා මේ රටේ ස්ථාවරත්ත්වය වෙනුවෙන් පුරෝගාමී ජාතික ආගමික සේවාක් සිද්ධ කරලා. ලු සමස්ත ජාතියටම ශාසනයට මිමහතු අමිල සේවාක් සිද්ධ කල නුබෝදා අපොවත්වෙන්ට යෙදුන පරම පූජනීය මාදුළාවේ සෝබිත නායක මාහිමියන් වහන්සේටද. අපි මේ උතුන් ධරමාණ සංස බලයෙන් අමාමහනිවනිින්ම සැනසෙන්ට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන අතර බෞද්ධයා මාධ්‍යජාලයේ නිර්මාතරුවර අපගේ පරම කල්ල්‍යයාන මිත්‍රවර. ගෞරවශාස්්‍රවේදී මට අවසරයි නමකියන්ට අතිපූජනීය දරනාගම පින්වත් කුසලදම්ම නායකමාහිමියන් වහන්සේ ප්‍රදහන් අපේ සහෘර්ද මාධ්‍යවේදී දූපුතුන්, ඒවා ගේම කාරිය මණ්ඩෙල්ලේ පින්ුවත් හැමදි නාටම සෙත් ප්‍රාර්ථනා කරමින්. අපව මේ අවස්ථාවේද පුරාහෝරාවකටාසන්න කාලයක් මුළුල්ලේ ශ්‍රවනය කරපු දර්මය සූ හැමදිනාටමත්. දරදානේ පින්කම සිද්ධකරටයදනු පින්නත් හැම දෙනාටමත් ලක්වාසී ලෝවාසේ හැමඳනාටමත්, මේලක් ගෞතම බුද්ධ සාාසනයේදී. දරම අවබෝඩයම සිද්ධවේවා කියලා ප්‍රාර්ථනා කරමින්. මගේ වන්දනීය මාත්‍රූභූමිය තුළ ලංකා ගෞතම බුද්ධ ශාසනයේ නොනැසී තවබොහෝ කාලයක් ආරක්‍ෂා වෙත්වා සම්බුද්ධ ශාසනය පවතිනතා ංහලජාතිය ධරක්ෂා වෙත්වා දෙවියෝධනිවනිින්. සැනසීම ලබත්වා ඔබාපසිියළුදිනාටමාරයේ සති ෞබූදීම සිද්ධවීවා කියල ප්‍රාර්ථනා කරගමු. ආකාසඨාජබුම් මට්තාාදවානාග මහිද්දිිකා ఉഞන්තං අනම දෙත්වාචිරන්රක්කන් තුළුකසාසනං ජිරන් රක්කන් තුදේශනං චිරන්රක්කන්තු මං පාරංසාධසාධසාධසාධෝ සධෝසාතු. පින්නතුනේ ඉමුතුම් සධර්ම දේශනාව පවත්වා අවදාල ගෞරවනීය දේශකයණන් වහන්සේ කඳුබොඩ ජාතින්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානා දෙකාරෙ, හැලුම් මහර දෙකටන බෞන්සෙත් මානසික සුුවස වනේ ප්‍රධාන අනුසාසක, කර්මස්ථානාචාර්ය ත්‍රපිට කාචාර්ය, ශාස්ත්‍රපති අවසරයි පූජපාද දේසෙන්පුර විමල ස්වාමීන්ද්‍රයාාණන් වහන්සේට මෙිලෙසිින්ව. චිරාත්කාලයක් වැඩවිසමින් සසු නැබර තුළ දිරන්නට අවැසි ශක්තිය ධහිර්ය නිදුක්නීරෝගේ චිරකේවනය උදාවේවායි සාධනාද පවත්තුමින් ප්‍රාර්ථනා කරමු. සාධහෝ සාධහෝ සාධෝ. ඒත් සමගෙන්ම බෞද්ධහා ගුවන්නදුලිය, සැම හිත සුව පිණසයනු දහරතරතේමාව පෙරදනකර ගනිමින් පින්බර ඔබ වෙන්වෙන් සන්නිවේදනය කරන්නට යෙදුම දායකත්ව සද්ධර්ම දේශනාව මෙතකින් නිමාවට පත්වනවා. පිනැති ඔබ සැමට සෝවිසි මහා ගුණයන්ගේ බලෙන් යහපතම උදාවේවා.